1988 ජනාධිපතිවරණය මට මතකයි. මට එදා ඉඳන් ඡන්ද ප්‍රතිඵලද ඔක්කොම කටපාඩම්. සින්දු මට 4500ක් කටපාඩම්. බාග නැතුව සම්පූර්ණ සින්දු. දුරංගමං ඒකචරං අසරීරං ගුහාසයන් කියලානේ හිතගෙන ලෝතර බුදුහමඳුර දේශනා කරලා තියෙන්නේ. උඩුසිත නෙමේ විශ්වයට සම්බන්ධ. යටිසිතත් නෙමේ මේ විශ්වයේ ජීවීක් බවට අපි පත් කරන්නේ බාවාංගසිත. ඒක අවදි කරන්න නම් නිින්දයි නොනිින්දයි අතර කරන්න ඕන අදිෂ්ඨානයක් ගැන මම කියන. අපි ඕන කෙනෙක්ට මේ මතක ශක්තිය අවදි කරගන්න පුළුවන්. දෛව අංක 2 තියෙන කෙනාට බෞභෝග ලැබීමේ පාරම්පරික උරුමය ලැබීමේ දෛවයක් තියෙනවා. එතකොට දෛව අංකයේ අංක 2ත් එක්ක පුජ්ජලික අංක 1 වුණොත් අර දෛව අංකයෙන් වෙච්ච අවාසිය කැපේ. තීරණාත්මකම වයස් වෙන්නේ අවුරුදු 10, 19, 28, 37. යාගේ ජීවිතේ පෙරලීන් නැති කරන්න සමත් වෙනවා. දෛව අංකයේ 2 පුජ්ජලික අංකයේ 4. අන්න ඒ අය සැලකිලිමත් වෙන්න ඕන තමන් භාවිතා කරන නම ගැන. දෛව අංකයේ 2 පුජ්ජලික අංකයේ 5. 5ට. ඔව්. වචනින් හැම දෙයකම ජය ගන්න මිනිස්සෙක්. එයාට ලොකු වචනයට බලයක් තියෙනවා. මේකෙන් කියවෙන දේ ඇත්තමද කියලා තමන්ට චෙක් කරලා බලන්න පුළුවන්. මේකෙන් කිව්වට පිළිගන්න එපා. දැන් 2 7. ඔන්න හදගත් දැන්. 2 7 වෙන කෙනාට, ඒ කියන්නේ පුජ්ජලි දෛව අංකයේ 2 පුජ්ජලික අංකයේ 7 වෙන කෙනාට බොහෝ විට උපන් ගමනේ මේ හරියන්නේ. පිටරටදී සාර්ථක වෙච්ච ගොඩක් අය දෛව අංකයේ 2 පුජ්ජලික අංකයේ 7 වෙච්ච අය ඉන්නවා. සමුද්‍රයෙන් එතෙර ලැබීම් වාග්ය පෙන්නනවා 80%ක් විශ්වාසෙන් කියනවා 80%ක් 100% ගන්න එපා කොතනවත් දැන් අනාගතයේ ඕන වහින්න තියෙනවා එතකොට මොකද කරන්න පුළුවන් වහින එක නවත්තන එක නෙමෙයි වහි කුඩයක් අරන් ගිහලා මේ ඔළුව බේර ගන්න පුළුවන් ජවය නිසා එයා ගොඩක් දේවල් ජය ගන්නවා ඉතින් දෛවයටවත් පරද්ද කරන්න බැරි පුජ්‍යලෙත් තමයි දෛව අංක 2 පුජ්‍යලික අංක 9න් උපත ලබන්නේ හයි බුවන් අපි ජීවිතේ වටිනාකම් හොයන අපේකම තුල අපි නිවැරදිව අපේ ගමනක් යන්නේ කොහොමද ජීවිතයට වටිනාකම් හොයාගන්නට නම් ජීවිතේ වටිනාකම් අපි තේරුම් ගන්නට නම් පැහැදිලි කරගන්නට නම් නිවැරදිව අපිට මේ එන්නා වූ අභියෝගයන් අපි කොහොමද දකින්නේ අපි සතුව තියෙනා වූ ශක්තියින් අපි කොහොමද හඳුනාගන්නේ කියන කාරණා අපි හැමදාමත් කතා කරමින් ඉන්නවා මේ දේවල් කතා කරනකොට මේවට අපිට මඟ පෙන්වන විවිධ විෂයන් නිර්මාණය වෙලා තියෙන ලෝකයේ ගත්තට පස්සේ හැමතැනකම ඒ වටිනාකම් තියෙනවා. එහෙම විෂයක් තමයි අංක විද්‍යාව කියලත් කියන්නේ. අංක විද්‍යාව කියලා කිව්වට පස්සේ චතුර උමගිලිය කියන නමත් එකත් එක්ක එකට ගැට ගැහිලා තියෙනවා විශ්වකර්ම YouTube නාලිකාවට එතුමා සුවිශේෂ කෙනෙක් අපිත් එක්ක තියෙන මේ ළඟකමත් එක්ක දීර්ඝකාලීනව අපි වැඩසටහන් ගොඩාක් කරගෙන එනවා. තවත් එක් වැඩසටහනක් ආරම්භ වෙනවා මේ විදිහට. බොහොම ගෞරවයෙන් පිළිගන්න ඔබතුමාව අයිබෝවන්. අයිබෝවන්. චතුරු මහත්මයා කියන්නේ අපිට බොහොම සමීපයි සහ මේක ඇතුලේ අපිට ඕන දෙයක් කතා කරගන්න පුළුවන් මේ ඔබතුමා තමයි දන්නේ මේ කීවෙනි වැඩසටහනද? 19 වෙනි වැඩසටහන. 19 වාසනාවන්තයි. 19? වාසනාවන්තයි. ඒක අතිරේක කරුණක්. අතිරේක කරුණක්. අතිරේකව කිවි. මට යම් තැනක ගොඩක් අය කතා කරලා තිබුණ ප්‍රශ්න කරලා තිබුණ ඔබතුමා සතුව තියෙනා වූ මේ මතක ශක්තිය. හරි පුදුමයි මේ සමහර දේවල් ගත්තට පස්සේ අපි මේ සමහර තැන්වලදී අපි සාකච්ඡා කරනකොට අපි දකිනවා මේ විශ්වයත් එක්ක ගනුදෙනු කරන සමහර පුද්ගලයන් එතකොට තොරතුරු කියන සමහර තිරිස් ළඟ ඉන්නත් පුළුවන් සමහර අයට කෙසේ හෝ වගේ ඔබතුමාගේ මතක ශක්තිය ගත්තට පස්සේ හරි ඉහළ තැනක තියෙනවා මේ ක්‍රමවේද අනාගත මේ දරුවන් වෙනුවෙන් රටට යහපත් විදියට මේ අංක විද්‍යාව කියන විෂයයට බැහැරව හෝ වේවා තව තියෙන වටිනාකම් ටිකක් ඔබතුමා සතුව තියෙනවා නම් ඒව සමාජයට දෙන්න පුළුවන් නම් වටිනවා කියලා මට හිතෙනවා අනාගත පරපුරක් වෙනුවෙන් මොකක් හරි රහසක් තියෙනවද මේ පොඩි කාලේ ඉඳන් දැන් මට ජීවිතයේ මුලින්ම අපි සුපුරුදු පරිදි කියමු සුබ දවසක් 19 වෙනි වැඩසටහන අපි විශ්වකර්ම නාලිකාව සමිත මහත්මයා සංජීව මහත්මයා ආදරයෙන් සිහිපත් කරනවා අපි සහෘදයෝ ඒ හින්දා තමයි මේ වැඩසටහන මෙච්චර සාර්ථක වුණේ ඒකත් කියන ගමන් පොඩි කාලේ ඉඳන්ම තිබ්බා දැන් මම 5 වසරේ ඉන්නකොට එතකොට මට වයස 10යි අවුරුදු ඒ කාලේ ඉඳන් මට 1988 ජනාධිපතිවරණය මට මතකයි 1988 දෙසැම්බර් 20 රණසිංහ ප්‍රේමදාස සිරිමාව බණ්ඩාරනායක ඔසී අබේගුණසේකර කියන තුන්දෙනා තමයි අපේක්ෂකයෝ වුණේ ඒකේ ප්‍රතිඵල මගේ අත් අකුරින් පළවෙනි ප්‍රතිඵල ඉඳන් අන්තිම ප්‍රතිඵල වෙනකම් මගේ අත් අකුරින් ලියපු පත්‍ර පිටු අදත් මං ගාව තියෙනවා 5 වසරේදී ඕ 5 වසරේ වයස අවුරුදු 10යි මට එදා ඉඳන් ඡන්ද ප්‍රතිඵලද ඔක්කොම කටපාඩම් එහෙම දැන් අද වෙනකන් තිබ්බ ඡන්ද ප්‍රතිඵල එක එක ආසනෙ ගත්ත ප්‍රතිසතය එක එකන ගත්ත ප්‍රතිසතය දිනාගත් ආසන ගන්න ඔක්කොම කටපාඩම්. ඒ කියන්නේ එදා ඉඳන් අද වෙනතුරුද මේ එදා ඉඳන් නෙමෙයි 48 ඉඳන්. මේ 47 පළවෙනි මැතිවරණේ ඉඳන්. සියලු තොරතුරු. ඒ තරම් තොරතුරු තියෙනවා. ආණ්ඩු ක්‍රම ලෝයර් කෙනෙක් විදිහට නීතිඥයෙක් විදිහට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ පූර්විකාව ඉඳන් මුළු ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවම කටපාඩම්. එක වාක්‍යයක් ගානේ කටපාඩම්. සින්දු මට 4500ක් කටපාඩම් බාග නැතුව සම්පූර්ණ සින්දු 4000 4500ක්
කපුගේ මහත්තයාගේ 100 ගාණක් ජෝතිපාල මහත්තයාගේ 100 ගාණක් ඔය වගේ එකතුව 4500 වැඩි මං අන්තිමට කවුන්ට් කරනකොට ඕන ගායකෙක් ගට හනින් කියන්නත් පුළුවන් ඒ වගේ තියෙනවා ඉතින් මේ මතක ශක්තිය කොහොම හරි ඇවිල්ලා තියෙනවා හැම කියන්නකෝ ඉරණමට දෛවයට පින් සිදු වේවා මගේම සංසාරික ශක්තියට එහෙම මත ශක්තියක් තියෙනවා ඇත්තම කියන්නකෝ මේ 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 දේවල් ඇත්තටම ඔය හිතේ යම් කිසි විදියකට මතක තියාගෙනද මේ දේවල් කතා කරන්නේ නැත්නම් කොතන හරි තැනක ගබඩා කරලා තියෙන දෙයක් එක්ක යම් සම්බන්ධතාවයක් හදාගෙනද මේ ඉන්නේ මේව වෙන තැනකද මේ දත්ත ටික ගබඩා වෙලා තියෙන්නේ දුරන් ගමන් ඒකචරන් අසරීරන් ගුහාසයන් කියලානේ හිතගෙන ලෝතුරා බුදුහමඳුර දේශනා කරලා තියෙන්නේ ඒක කොතන තියනවද කියලා දැන් හිත මනස ආශ්‍රිතව තියනවා කියනවා හෘද ආශ්‍රිතව තියනවා දැන් තාම පැහැදිලි නිර්වචනයක් නැති ප්‍රශ්නයක් නේ හිත තියෙන තැන කොතනද කියන්නේ ඔව් ඉතින් මේ කොහේ හරි මා ඒක මට කියන්න බෑ මේ කොහේ හරි විශ්වයේ තැනක් අපිට තියනවා දැන් ওই මම කියනවා අපේ ජීවිත විග්‍රහයක් ගන්න ආයිට මම කියනවා භාවාංග සිතට කරන ආමන්ත්‍රණය ගැන උඩු සිත යටි සිත භාවාංග සිත කියලා සිතේ ස්තර තුනක් සාමාන්‍ය අපි කතා කරනවා උඩුසිත නෙමේ විශ්වයට සම්බන්ධ යටිසිතත් නෙමේ මේ විශ්වයේ ජීවීක් බවට අපි පත් කරන්නේ භාවාංගසිත ඒක අවදි කරන්න නම් නින්දයි නොනින්දයි අතර කරන්න ඕන අදිෂ්ඨානයක් ගැන මම කියනවා ඉතින් එතෙන්දී අර මේ භාවාංගසිත ඒ කියන්නේ මං වෙනුවෙන් වෙන් වෙච්ච විශ්වයේ කොතන හරි ඇතිනේ දැන් අපි තාක්ෂණයෙන් කතා කරොත් මේ වෙබ් වෙබ් හරි මේ කොහේ හරි තියෙනවනේ මේ අපි මේ කරන දේවල් ගැබ් වෙලා පැහැදිලිවම ඉතින් ඒ වගේ ගැබ් වෙච්ච තැනක් කොහේ හරි ඇති එතනින් එනවාද ඒක ගැන කියන්න ලොකු ස්ථිරව මට කියන්න බෑ නමුත් මං වෙනුවෙන් වෙන් වෙච්ච මේ විශ්වය තැනක් තියෙනවා මම මේ විශ්වයේ ජීවියෙක් ඔබතුමත් එහෙමයි අපි ඕන කෙනෙක්ට මේ මතක ශක්තිය අවදි කර ගන්න පුළුවන් ඒකට තමයි අර විදුනන කියන ක්‍රමවේදයයි අසීසුරු කියන ක්‍රමවේදයෙන් අධ්‍යාපනයේට සහ අපි අධ්‍යාපනයේ දිරිගන්වන්නේ මම කල්පනා කරමින් හිටියේ කෙසේ හෝ වේවා චතුරු මහත්මයා සතුව තියෙනා වූ මේ දැනුම් සම්භාරය කොතන හරි තැනකින් අපිට ලියලා ගන්න පුළුවන් නම් මේ මල්ලෙන් එළියට සමාජයේ වටිනාකම් ගොඩක් තියෙනවා එතුමා යම් ජයග්‍රහණ ටිකක් අත්පත් කරගත්තා නම් මේ ක්‍රමවේද ටික ඇතුලේ මේ වටිනාකම අපේ අනාගත දරුවෝ පරපුරු වෙනුවෙන් හරි දෙන්න පුළුවන් නම් වටිනවා කියන තරක ඉඳගෙන මම ඒ කාරණාව මතු කරේ මේක එන්න හේතුවත් අපි යම් විදිහකට සාකච්ඡා කරන ටික ඇතුලේ අපිට දැනෙනවා මේ මොනතරම් පරාසයක ඔබතුමාගේ මේ දැනුම විහිදෙනවද කියන එක කෙසේ හෝ මේ අංක විද්‍යාවේ කතාව ඉවර කරලා ඉමු අපි නේද ඒක වඩාත් හොඳයිනේ අපි අද කතා කරන්නේ දෛව අංකය දෙක ගැන දෙකට බලපාන පුද්ගලික අංක 9 ගැන අපි කතා කරමින් යනවා අපි එතනින් පටන් ගමු නේද ඔව් දෛව අංකය දෙක සාපේක්ෂව දුර්වල දෛව අංකයක් දැන් නැවත කියනවා හැමදාම කියනවා එහෙම කිව්වා කියලා කිසිසේත්ම මානසිකව කඩාවැටෙන්න එපා දෛව අංකය දුර්වල වුණාට ඒක පුජ්ජලික අංකයේ මාසේ බලයෙන් 9 බලයෙන් ගොඩක් දේවල් වලින් ගොඩ ගන්න පුළුවන් ඔය ඔක්කොම මම ඉරේස් කරලා දාලා චිත්ත ශක්තිය වැඩි දියුණු කරගෙන හැමදේම ඩිලීට් කරගන්න පුළුවන් හැබැයි ඔය ඉස්සෙල්ලා දැනගන්න එපේ අපිට තියෙන්නේ නෙගටිව් එනර්ජි එකක්ද පොසිටිව් එනර්ජි එකක්ද කියලා දෛව අංක දෙක කියන එකේ සාපේක්ෂ දුර්වලත්වයක් තියෙනවා මොකද ඒ කෙනාගේ හිතේ ශක්තිය විශ්වාසය එයා ආත්ම විශ්වාසය ඇති කරගෙන ආත්ම සංයමයක් ඇති කරගන්න ඕනේ එයාට හිමි උරුමේ ලබා ගන්න හැබැයි දෛව අංක දෙක තියෙන කෙනාට බවභෝග ලැබීමේ පාරම්පරික උරුමේ ලැබීමේ දෛවයක් තියෙනවා තමන් යන ගමනේදී හිතට ධෛර්යයක් ආත්ම විශ්වාසයක් අධිෂ්ඨානයක් අවශ්‍ය වෙනවා ඒක උපය ගන්න වෙනවා ඒක හදා ගන්න වෙනවා එතකොට දෛව අංකයේ අංක දෙකත් එක්ක පුජ්ජලික අංකයේ එක වුණොත් අර දෛව අංකයෙන් වෙච්ච අවාසිය කැපෙනවා මම කියන එක පැහැදිලිද? දෛව අංක දෙකත් එක්ක පුජ්ජලික අංක එක වුණොත් එයාගේ පුජ්ජලික ගති ලක්ෂණ ඉස්මතු කරගෙන අර හැංගිච්ච ශක්තිය මතු කර ගන්න පුළුවන් වෙනවා. එහෙනම් දෙක එක වීම හොඳයි. ඒ කියන්නේ දෛව අංක දෙක පුජ්ජලික අංක එක වීම ඉතාම හොඳයි. සාර්ථක මිනිස්සෙක් බවට පෙර නිමිත්තක්. හා මේ ඔක්කොම කතා කරන්න කලින් අර මම අංක එකට කිව්වා වගේ කියලා ඉන්න එපායි දෛව අංක දෙකේ තීරණාත්මක වයස් ටික. පැහැදිලිවම. ඒතර දෛව අංක දෙක වෙන කෙනාගේ ජීවිතයේ මුල් භාගයේ තීරණාත්මකම වයස් වෙන්නේ අවුරුදු 10, 19, 28, 37. 10, 19, 28, 37 කියන key points හතර. එයාගේ ජීවිතේ පෙරලීන් නැති කරන්න සමත් වෙනවා. ජීවිතය හොඳ අතට හරවන්න, වෙනස් කරන්න, දෛවයේ සකස් කරවන්න හේතු වෙනවා ඔන්න ඔය කියන වයස්. ඊළඟට මැදිවියේදී. මැදිවියේදී වයස අවුරුදු 47, 56, 65. එයාගේ ජීවිතේ ප්‍රධාන වැදගත් වර්ෂ වෙනවා, වයස් වෙනවා. දීර්ඝායුෂ යම් හේකින් භුක්ති විඳොත් අපි එදත් කිව්ව 66න් එහා හිටියොත් නේ දීර්ඝායුෂ කියන්නේ පරමායුෂ නෙමෙයි එදත් කිව්ව. එතකොට 66න් එහාට හිටියොත් වයස අවුරුදු 74යි 83යි ඉතා වැදගත් සංදිස්ථාන දෙකක් වෙනවා. ඒකත් කියලා ඊළඟට දෛව අංකයේ දෙක පුජ්ජලික අංකයේ දෙක වුණොත් එයා මානසිකව ශක්තියෙන් ටිකක් අඩු පුජ්ජලෙක්.
ekiyanne hakiya tiyenawa namuth hakiya hanga gane inne chuti deyin manasa kada gana wetena ara tamanta himi urumaya laba ganna jeevithaya jaya ganna eyata adisthanayak onama wenawa deka deka charithayak unoth deka tuna wenak enata eya honda ugat dana ugatek bawata pat wenawa eyage ara ugat kamen ya upaya ganna adhyapanen vidimat thorana vidimat krama walin upaya ganna pragnyawen eyata puluwan wenawa jeevithaye ජයග්‍රහණය කරා යන්න අර දෛවාංකයේ තියෙන අවාසිය මගේ හැරෙනවා පුජ්ජලික අංකයේ 3 වුණොත්. ඔන්න අවාසි සහගත කම්බිනේෂන් එකක් තමයි දෛවාංකයේ 2 පුජ්ජලික අංකයේ 4. අන්න ඒ අය සැලකිලිමත් වෙන්න ඕන තමන් භාවිතා කරන නම ගැන කොයි වගේ නමක්ද භාවිතා කළ යුත්තේ මොකද දෛවාංකයේ පුජ්ජලික අංකයේ දෙකේම අවාසියක් එතන නිර්මාණය වෙනවා. එතකොට එයාට ජීවිතයේ මුල් භාගයේ දුෂ්කරතාවලට ලක් වෙන්න වෙන හින්දා ඒක මගේ අරගෙන යන්න පොඩි කාලේ ඉඳන් දැඩි අදිෂ්ඨානයක් ඇති කරගෙන හිත දියුණු කරගන්න භාවනා ක්‍රම වගේ දේවල් වලින් හිත දියුණු කරගෙන භාවනා කරන්නේ මේ නිවන් දකින්නම නෙමෙයි තමන්ගේ භාවනා කියන්නේ දැන් තමන් හිත එකඟ කර ගැනීම තමන්ගේ ලෞකික ජීවිත ජයග්‍රහණ වලට වැදගත්නේ අනිත් හොඳ නමක් භාවිතා කිරීම ගොඩාක් වැදගත් වෙනවා මේ දෛවංකයේ 2 පුජ්ජලික අංකයේ 4 වෙන කෙනාට හොඳයි මේ හැම එකක් ඇතුළෙම ඉතා පැහැදිලිව තියෙනවා යම්කිසි ජයග්‍රහණයක් කරා යන්නේ කොහොමද කියන එක අපි කඩා වැටෙන්නට නෙමෙයි මේ දේවල් කියන්නේ ඔබව යම්කිසි විදියකට අවදි කරන්නට යහපත උදෙසා තමයි කතා කරමින් ඉන්නේ අපි ඊළඟට යනවා දෛවංකයේ 2 පුජ්ජලික අංකයේ 5 පහට ඔව් වචනින් හැම දෙයකම ජය ගන්න මිනිස්සෙක් එයාට ලොකු වචනයට බලයක් තියෙනවා එයා එයාගේ කතාව ප්‍රබලයි එයාගේ දෛවේ ලැබීම් වල තියෙන අඩුපාඩුව එයා පිරිමහ ගන්නේ වචනින් ඒක ලොකු වචනේ යාට ලොකු ශක්තියක් වෙච්ච කෙනෙක්. ඉතින් එයා ඒ අන්න එතන හරියට ફોකස් කරගෙන එයාගේ වාග් ශක්තිය එයාගේ ඒ තුලින් එතන මේ මේවාම ගැට ගහන ඊළඟට කොහොමද වෘත්තියක් තෝරගන්නේ වගේ ප්‍රශ්නවලදී. අපි ඉදිරි දවසකදී කතා කරනවා රැකියා හැකියා සහ දක්ෂතා කියලා ටොපික් එක දෛවංක ඉවර වෙන්න ඕන. ඉවරුණාට පස්සේ ඊළඟට අන්න ඒ වගේ තැනකදී දෙක පහ කෙනෙක් දෛවංකයේ 2 පුජ්ජලික අංකයේ 5 කෙනෙක්ට හොඳයි ගොඩක් ගුරු වෘත්තිය නීතිඥ වෘත්තිය වචනේ බල ගන්නවනේ වෘත්ති ඔබතුමා මේ කියන්නේ යම් විදියකට ගත්තට පස්සේ මේ අංක විද්‍යාව කියන විෂය ඇතුලේ මේ නිවැරදි විග්‍රහය කරගත්තා නම් තමන්ගේ ජීවිතයේ ඉදිරියේ තීරණය කරන්නට ඊට වටිනාකම් ගොඩාක් තියෙනවා කියන එක. ඒ කියන්නේ හැම පැත්තකටම සම්පූර්ණ පුද්ගලික ජීවිතය හෝ වේවා රැකියා හෝ වේවා ඇසුරු කරන පුද්ගලින් වේවා එතකොට යම් විදියකට මේ කරන්නා වූ කටයුතු කරන දින ටික වේවා ඊට පස්සේ ඇඳගෙන යන වර්ණය වේවා මේ හැම දෙයක්ම මේක ඇතුලේ තියෙනවා. ඒ කියන්නේ ඉතාමත් මේ අර පරිපූර්ණ විශයක් කියන එක මේක ඇතුළේ පැහැදිලි වෙනවා නේද? ඒ කියන්නේ බොහෝ දේවල් වලට මඟ පෙන්වීමක් තියෙනවා කියන එක. තමන්ගේ දිසානතිය මුදෙසා. ඔව්. තමන්ගේ දිසානතිය පැහැදිලිවම තීරණය කර ගන්න පුළුවන්. තමන්ගේ මේක ගොඩක්ම වටින ඉතින් ඔක්කොම ඉවර වෙලා වයස 60ක් 70ක් වුණාම මේක බලනවට වඩා 60 70 වෙච්ච වුණත් බලන එක වටිනවා. ඒක නෙමෙයි මං කියන්නේ. මං මේක කියන හදන අර වයස 20 30 4 ඊටත් කලින් බලා ගන්න පුළුවන් නම් ඒක තමන්ගේ දිසානතිය තමන්ට ගෙස් කර ගන්න පුළුවන් මං කොයි දේවල් වලට දක්ෂ මේකෙන් කියවෙන දේ ඇත්තමද කියලා තමන්ට චෙක් කරලා බලන්න පුළුවන් මේකෙන් කිව්වට පිළිගන්න එපා ඒතර එහෙම ඇත්තද කියලා චෙක් කරලා ඇත්තම තමන්ට හරියට හරියන ශේෂ්ත්‍රයේ හිටියනම් දැන් පරීක්ෂණයක් කරලා තියෙනවා සමිත මහත්මයා රැකියා කරන අයගෙන් 2000ක සාම්පල් එකක් මං හිතන පරීක්ෂණයට අරන් තියෙන නියදියක් 185ක් අතෘප්තිමත් තමන් කරන රස්සාව ගැන ජොබ් සැටිස්ෆැක්ෂන් එක නැහැ ඒ කියන්නේ අර කරන්න ඕන වට ගෙදරින් බත් එකක් බඳන් ගිහින් ඈලි මෑලි වෙලා එහෙම රස්සාවක් කරන මිනිස්සු තමයි 185ක් ඉන්නේ. මේ මොකද වෙලා තියෙන්නේ? තමන්ගේ හැකියා දක්ෂතා එක්ක රැකියා ගැළපිලා නැහැ. එතකොට මේ දෙක එකට සමපාත කරගන්න තමන්ගේ දක්ෂතා කුඩා කාලේම හඳුනා ගන්න පුළුවන් නම් ඒක වටිනාකමක් තියෙනවනේ. ඉතින් එහෙම දිශානතියක් ගන්න පුළුවන් මේ විෂයන්ගේ. ඒ නිසායි අපි මේ කතා කරමින් ඉන්නේ මේ වටිනාකම් සහ මේක ඇතුලේ යම් විදියකට අපේ පුද්ගලික ජීවිතයේද මේ දේවල් චතුරු මහත්මයා අපිට දුන්නා වූ සහයෝගය ඇතුලේ අපේ ජීවිතෙත් අපි බොහෝ වටිනාකම් එකතු කරගෙන තියෙනවා. ඒ දේවල් යම් විදියකට ඔබට කියන්නේ මේ වෙනත් විදියකට මේ වෙන කාරණාවක් නෙමෙයි. මේ වටිනාකමක් ලැබුණා නම් ඒක කියන එක අපේ යුතුකමනේ. ඒ දේවල් ඒක අපේ ජීවිතයේදී අපේ කුටුම්බය තුළද යම් තැනකට මේ කාරණා හැඩගස්සා ගන්නට ඔබතුමාගේ කටයුතු සමහරලාට මේ මඟ පෙන්වීම පුද්ගලිකව මටත් ලැබිලා තියෙනවා බොහොම ස්තුතියි. මේ දේවල් ටිකට මේ කෙසේ හෝ අපි ඊළඟ අංකයට යනවා. ඔව්. බොහොම ස්තුතියි ඔබතුමාත් ඒක. නෑ මට ඒක නිතර මම කියන්න හිටපු කාරණාවක් මොකද මේ වෙනකොට තමයි යම් කිසි විදිහකට බොහෝ වෙනස්කම් ටිකක් වෙමින් පවතිනවා. සමහරට නමේ ඉඳලා එතනින් එහාට යම් කාරණා ධනාත්මකයි ඇත්තටම. ඒක ඔව් බොහොම සතුටුයි ඇත්තටම. ඒක වංකුව අපි පිළිගන්න උන දෙයක් නේ. ඒක ගොඩාක් හෘදයාංගම සතුට වෙනවා. කල්යාණ මිත්‍රයෙක් විදිහට මේ ඉතින් දෛවංකයේ 2 පුජ්ජලික අංකයේ 6. ඒ කෙනා ආකර්ෂණීයයි. අනිවාර්යෙන් බොහෝ වෙලාවට හොඳ ලස්සන රූපශ්‍රීයක් ලැබපු උපතක් එහෙම නැතත්
කතා විලාශය යගේ හැසිරීම වැඩපිළිවෙල ආකර්ෂණීයයි. මේ ආකර්ෂණීයත්වයේ හින්දා ලැබෙන්න තියෙන බොහෝ දේවල් එයා ලබා ගන්නවා. දෛව අංකයේ දෙක යම්තාක් දුර්වල වුණත් එයාට ඒකේ අඩුව මැකෙනවා මේ ප්‍රබල පුජ්ජලික අංකේ. දැන් 2-7 ඔන්න වැදගත් තැන. 2-7 වෙන කෙනාට, ඒ කියන්නේ පුජ්ජලි දෛව අංකයේ 2 පුජ්ජලික අංකයේ 7 වෙන කෙනාට බොහෝ විට උපන් ගමනේ මේ හරියන්නේ. එයාගේ ලැබීම් පෙන්වන්නේ පිට පළාතකින් බොහෝ විට. එක්ක පිට දේශයකින්. පිට රට ගිය ගොඩක් අය, පිට රටදී සාර්ථක වෙච්ච ගොඩක් අය දෛව අංකයේ 2 පුජ්ජලික අංකයේ 7 වෙච්ච අය ඉන්නවා. ඒ කියන්නේ 7 නියෝජනය කරන්නේ කේතු, 2 නියෝජනය කරන්නේ චන්ද්‍රයා, බටහිර අංක විද්‍යාවේ 7 නියෝජනය කරන්නේ නෙප්චුන්, සමුද්‍රයට අධිපති, සමුද්‍රයෙන් එතර ලැබීම් වාග්ය පෙන්නනවා. එහෙනම් පුජ්ජලික දෛව අංකයේ 2 පුජ්ජලික අංකයේ 7 වෙන කෙනෙක්ට බොහෝ විට උපන් ගම නෙමෙයි පළ දෙන්නේ. 80%ක් විශ්වාසයෙන් කියනවා. 80%ක් 100 ගන්න එපා කොතනවත්. බොහෝ විට බලන්න උපන් ගමෙන් මේ රටෙම ඉන්නවනම් පිට ප්‍රදේශයක කරන වෙළඳා හෙළඳාමකින් ව්‍යාපාරිකින් රැකියාවකින් තමයි ජයග්‍රහණ හිමි වෙන්නේ. එක්ක පිට රටක අන්න එහෙම. ඊළඟට දෛව අංකයේ 2 පුජ්ජලික අංකයේ 8 තරමක් අවාසි සහගත පීඨීමක් වෙන නිසා මොකද දෛව අංකෙ මේ එච්චරම ශක්තිමත් නැති වෙලා පුජ්ජලික අංකෙත් එහෙම වුණාම එතකොට අපිට නම ගැන හිතන්න වෙනවා ප්‍රබල නමක් යොදා ගැනීම. හෝ මේ සියල්ල තේරුම් අරගෙන චිත්ත ශක්තිය වඩවන අභ්‍යාස වලින් තමන්ගේ හිතේ ශක්තිය වර්ධනය කරගෙන මෙතෙන් සිට ආරම්භයක් ගන්න එක. මෙතෙන් සිට ආරම්භයක් ගන්න පුළුවන්. දැන් අඟුලිමාල මිනිස්සු 999ක් මරලා ඒ සනික මොහතකදී අතීතේ දේවල් මතු කරගෙන අතීත ප්‍රඥා මතු කරගෙන රහත් භාවයට පත් වුණේ. වෙනස් කරගන්න බෑ කියලා කිසි දෙයක් නෑ. මම නැවත කියනවා අපි අපිට අතීතේ වෙනස් කරන්න බෑ, වෙලා ඉවරයිනේ. හැබැයි අනාගතේ වෙනස් කරන්න පුළුවන්මයි. ඒ හින්දා අනාගතේ මෙහෙමම වෙනවා කියලා කොහෙවත් කොතනවත් හරියටම ලියවිලා නෑ. අනාගතේ මෙහෙමමයි කියලා කවුරු හරි අනාවැකියක් මොකක් හරි කියන්න හදනවා නම් ඒක 100%ක් සාර්ථක වෙන්නේ නෑ. ඒක ඔබතුමා මේ කියන්නේ මේ වර්තමානයේ මේ සමහර විට ඇහෙන්නා වූ මේ සමහර අනාවැකි ගත්තට පස්සේ සමහර දේවල් අපි මේ ගැන කතා කරා බලාවට ඒවත් එක්ක අපි එල්ලිලා ඉන්න අවශ්‍ය නැහැ. මේකේ අපිට යම් ගමනක් යන්න යහපත් දැක්මක් එක්ක තියෙනවා නම් අපිට ගමන යන්න පුළුවන් කියන එක මේක. අනිවාර්යයෙන්ම මගෙන් කවුරු හරි ජීවිත විග්‍රහයක් කියද්දිත් මම කියන්නේ අනාගත පූර්වෝ කතන පමණයි. අනාවැකික් නම් කිසි දෙයක් කියන අනාවැකි කියන්නේ සම්පූර්ණ එහෙම කියන්න බෑ 100%. එකක් මිනිස්සු අධෛර්යමත් වෙනවා. එතකොට අනිත් එක මිනිස්සුන්ගේ අදිෂ්ඨානීය බිඳ වැටෙනවා. මිනිස් කමට කරන නිග්‍රහයක් වෙනවා. මෙහෙමම වෙනවා කියලා ලියවිලා තියෙනවා නම් අපි මොකටද මේ මොකක්වත් කරන්නේ? උත්සාහයේ අදිෂ්ඨානීය මිනිසත් කමට නිග්‍රහ නොකර අනාගතේ හැබැයි අපි අනතුරු හඳුනගත්තොත් දැන් අනාගතේ ඕන වහින්න තියෙනවා. එතකොට මොකද කරන්න පුළුවන්? වහිනේ කරවත් තන එක නෙමෙයි. වහි කුඩයක් අරන් ගිහලා මේ ඔළුව බේර ගන්න පුළුවන්. අපි මේකෙන් කියනවා අඳුරු ගමනක් ඔබට ඉදිරි අවුරුදු 3 තියෙනවා කියලා. ඒතර අඳුරු ගමනේ වලවල් කටුපඳුරු තියෙනවා නම් කලින්ම ටෝච් එකක් ක්ලෙස් ටිකර ගත්තා නම් හානි අවම එක්ක හානි නැතුව යන්න පුළුවන්. මේ 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 කියන මානව ගුණාංගය තමයි වර්ධනය කරගන්න ඕන. අවසාන වශයෙන් දෛව අංකයේ 2 පුජ්ජලික අංකයේ 9. එයාගේ ජවය නිසා එයා ගොඩක් දේවල් ජය ගන්නවා. දෛව අංකයේ තියෙන අඩුව ජවයෙන් දක්ෂතාවයෙන් එයා පෙරදෙන්න කැමති නැහැ. එහෙනම් දෛවයටවත් පරද්ද කරන්න බැරි පුජ්ජලෙත් තමයි දෛවංක 2 පුජ්ජලිකංක 9 උපත ලබන්නේ. හොඳයි. මේ දේවල් ඔබේ ජීවිතේ මොනතරම් වටිනවද? අපි හැමදාම කියමින් ඉන්නේ මේ කාරණේ ඇතුලේ. ඊට පරිස්සමින් මේවා කියවා ගන්න කියන එකත් අපි ඔබට මතක් කරනවා. අපිට අපි ඊළඟ වැඩසටහනෙන් අපි කතා කරනවා දෛවංකය 3. දෛවංකයේ 3 එන කෙනෙකුට කොහොමද ගති ලක්ෂණ කියන එක අපි ඊළඟ වැඩසටහනට තියනවා. අපි සූදානම් මේ අදට සමුගෙන යන්න ඔබතුමාට මොනව හරි දෙයක් තියෙනවද සඳහන් කරන්නට විශේෂයෙන්? ඔව්. හැමදාම කියන වගේ මාත් එක්ක කතා කරන්න ඕනේ නම් කරන්න තියෙන්නේ නම, උපන්දිනය සහ ගැටලුව ඉතා කෙටියෙන් WhatsApp පණිවිඩයක් තියෙන එක. දෙවැනි එක බොහෝ අයගේ ඉලක්කයක්නේ දරුවන්ගේ අධ්‍යාපනික ජයග්‍රහණේ. ඒ සඳහා තියෙන විදුන යන කියන ක්‍රමවේදයයි ආර්ථිකෙන් වැටලා ඉන්න අයට ආර්ථිකෙන් ගොඩ එන්න තියෙන සිසුරු කියන ක්‍රමවේදයයි මේ දෙක ගැන දැනගන්න ඕන නම් ඒත් WhatsApp පණිවිඩයක් තියෙන. එතකොට මම සම්බන්ධ කරගන්න. විෂයන් වල තියෙන වටිනාකම ඔබ වටහා ගන්න සහ මේ දේවල් එක්ක අපි මේ යෝජනා කරමින් ඉන්නේ මේ දේවල් එක්කම හැප්පෙන්න කියන එක නෙවෙයි. අපිට යම් විදියකට අවබෝධයක් කරගෙන අපේ ප්‍රාර්ථනාවක් තියෙනවා නිර්මල දහම මේ තුල මේ භූමිය තුල මතුවේවා. පොළොව තලයේ තුල මේ ව්‍යසන ටිකක් තියෙනවා. මේ දේවල් ගැනත් ඔබ අවබෝධයෙන් ඉන්න අවධානයෙන් ඉන්න යම් කිසි විදියකට මේ හැම එකකටම ප්‍රශ්න ගැටළු වලට උත්තර ඕනෑ තරම් තියෙනවා. ප්‍රශ්නයක් කියන්නේ මොකද්ද කියන එකත් ප්‍රශ්නයක්නේ. ඒ දේවල් ටික අපි නිවැරදිව තේරුම් අරගමු. එහෙමනම් අවසරයි සමුගෙන යන්නට. අයිබෝවන්. අයිබෝවන්. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔබටත් ජයග්‍රාහී හෙට දවසක් උදා වේවා කියන ප්‍රාර්ථනාවත් එක්ක අපි සමු ගන්නවා. යහපතක්ම වේවා.